වැඩි වී බඳු බර රටකා දැන් ඉන්න වෙන්නේ කෑම නොකා වැඩි වන බඳු බර මිසකා ජනතාව ඉන්නේ නැගලා යකා විකුණ කමින් මතුවට ඇති සේසත පතු ගසමින් රට වැසියන්ද හිත වනසවමින් ඉතිහාසය ආපොත යම බලුවන් වනසතිමේ රන්කෙත කවුද යම පාලනේ යකාලා යම පාලනේ යකාලා දැන් ඉතින් මලත් උතේ පොළුත් අරන් යමන් අතේ තවත් පමාරු නොච්චිතේ අනාගතේ ඇපත් නැතේ අසාධාරණ විදිහට කලාකරුවන්ට බදු පනවන පාලකයෝ මැරුණට පස්සේ අනිවාර්යයෙන්ම බල්ලන් පූසන් හාවුන් වෙලා උපදිනවාමයි. එහෙම වුණාම මුන්ට මෙහෙමත් වේවා. සාවුන් වහොත් උන්ලා උඳු පියලිය නොලැබේවා. පූසන් වහොත් උන්ලා කුප්පමේලිය නොලැබේවා. හරගුන් වහොත් උන්ලා පුන්නක්කු නොලැබේවා. බල්ලන් වහොත් නම් මස් කට්ටක්වත් නොලැබේවා. දෙවියන් කලාකරුවන්ගේ හදවතට දුන් ප්‍රඥාව ආනන්දය දී රටට සතුටක් සොන්න සංදැනුමක් දී සැමට ජීවත් වෙන එකයි ඇති සම්පත අපට හැබැයි මෙන්න මෙහෙමත් එකක් තියෙනවා සියලුම කලාකරුවන් එක තැනක සිට නැගුවොත් හඬක් දෙදරන්නට පැන පෙරට සඳවද ගුරු කොවිකම් කරු එකතුකොට සිංහාසන ඔටුනු විසිවෙයි කානුවට බදු පනවන අසාධාරණ පාලකයෝ වෙන සේවා ගුණනැන දන මන පිනවන කලාකරුවන් වැජඹේවා සොඳුරු කලාකරුවන්ගේ අභිමානය රැකදේවා සියලු කලා සංවිධාන එක තැනකට ගොනු වේවා